දිනේ මහියංගනේ ශ්‍රී මහා සුමන මහමෙවුනාව භාවනා අසපුවේ නවාතැන්ගත් මහා සංගරුවන අද උදෑසන පිඩුසිගා වඩිමින් දානේ පිළිගැන්වීමේ වාග්ය මහියංගනේ බතලයාය ගම්වාසීන්ට උදාකර දුන්නා. අනතුරුව පින්වත් ස්වාමින් වහන්සේලා පෙරටු කොටගත් පිරිස මහමග පහසුව සලසමින් ස්වාමින් වහන්සේලාට දන්පැන් උවටනට හා වන්දනාවට ඉඩහසර ලබා දෙමින් බුදුන් වහන්සේ පළමුව සිරිලකට වැඩ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ පින්බිම වෙත වැඩම කරනු ලැබුවා. අපි රැඳිලා ඉන්නේ මහියංගනය මහසෑ රජාණන් වහන්සේ අභියස තායි වන්දනා පාදචාරිකාවේ අද දවසේ ගමනේ බොහොම සුවිශේෂී සන්ධිස්ථානයක් තමයි මේ ඔබට පසුබිමින් පෙන්න පුණ්‍ය භූමිය. පින්වත් ස්වාමීන් වහන්සේලා අද උදෑසන ගමන ආරම්භ කරේ මහියංගනය ශ්‍රී මහසුමන මහමෙවුනා භාවනා අසපුවෙන්. එතනින්දලා මේ ස්ථානයට කිලෝමීටර් 10ක පමණ දුරක් තියෙනවා. ඉතින් මේ දුර පින්වත් ස්වාමීන් වහන්සේලා පාගමනින් තමයි වැඩම කරන්න දුන්නේ. ගමන බොහොම දුෂ්කරයි. මොකද හිරු රශ්මිය ඉතාමත්ම තදයි. කෙසේ නමුත් ඒ සියල්ල ඉවසාගෙන බොහොම වීරිනතු පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පුණ්‍ය භූමිය වෙත පාගමනින්ම වැඩම කරන්නට යුතුය. විශේෂයෙන් මතක් කරන්න ඕන මහමෙවුනා භාවනා අසපුව මහියංගනේ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් පිරිස යෝන් සභාව සහ මේ ප්‍රදේශවාසීන් මහියංගනේ මහමෙවුනා භාවනා අසපුවේ සිට මේ සෑමලුව දක්වාම පාවඩ මතින් තමයි පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නට ඔවුන් ගමන් පහසුව සලසා දුන්නේ. හරි විශ්මිත විදිහට පුදුමාකාර විදිහට පින් සිතුවිලි පෙරදරිව ඔවුන් මේ ගමන් පහසුව පින්වත් ස්වාමීන් වහන්සේලා වෙත මේ කිලෝමීටර් 10ක දුර පුරාවටම නොකොඩවාම සලසා දෙන්න තිබුණා. හරිම පුදුමාකාරයි ඔවුන්ගේ පිනට ඇති කැමැත්ත. මහියංගනේ පුණ්‍ය භූමියෙන් වැඩම කළ පින්වත් තායිලන්ත ස්වාමීන් වහන්සේලාගේ පාද යාත්‍රාවේ මීළඟ පුණ්‍ය ක්‍රියාන්විතය ශ්‍රී පාද පද්මය වන්දනා කර ගැනීමයි. ඒ සඳහා උන්වහන්සේලා අද රාත්‍රියේ නල්ලතන්නිය මාර්ගයේ යොදා ගැනීමට නියමිතයි. අද රාත්‍රියේ සහ හෙට දිනේ සිරිපා කරුණා කරන නඩයන්ට ඒ පින්වත් දසුන සියසින් දැක සතුටු සිතින් පුණ්‍යානුමෝදනා කර ගැනීමට වාක්‍ය උදාවේවී.